භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි පින්වත් දරුදරියනි. අද අප බලාපොරොත්තු වන්නේ හතර සතිපට්ඨානයේ අයිති කායානුපස්සනා භාවනාවේ නව චිවචිකාය පබ්බ කියන කොටසට අයිති. මේ මලමිනියක් මුල් කරගෙන දිරා වැසී යනතුරු ඒ අතරමැදි අවස්ථා 9කින් පෙන්නන ඒ අවස්ථා 9ක් මුල් කරගෙන සමන්තත් සිද්ධ වෙන්නේ ඒ දිනේට කියලා මුල් කරලා දකින්න ඒ තුන් උදාසනාත්මකව නිවන් අවබෝධ කරගන්න හේතු වෙන භාවනාවක් පිළිබඳව විග්‍රහ කරන්නයි. එසා ඒ තුලින් අපි මුලදී එක්තරා කොටසක් විග්‍රහ කළා. ඒ වගේම අදෙහි පස්වැනි කොටස වශයෙන් මේ කය බලන ආකාරයේ ඒ ඇටසැකිල්ලකට මුල් කරලා බලන ආකාරයේ දේශනා පාළිය අනුව පෙන්වන ආකාරයේ පළමුව විග්‍රහ කරලා බලමු. බලලා ඒ විග්‍රහය භාවනාව පසෙන් අර්ථවත් වටහා ගන්න බලමු. උනජ පරම් වික්‍රේ බික්ඛු තේයතහපි පස්සේය ශරීරං සිවතිකාය ඡණ්ඩිතං අට්ඨි සංකලිකං අපගත මංස ලෝහිතං න නහාර නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති. මේ පිරදම් වාක්‍යය එතකොට මොකද්ද මේකෙන් පෙන්වන්නේ? මහණෙනි මහණදෙම පහ වූ ලියමත් ඇති නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ නහර නැතුව නහර අතහැර බැඳුණු නහර නැති ඇට සැකිල්ලක් වූ සොහොනෙහි දමන ලද සිරුරක් යම්සේද ඒතෙමි මේ මාගේ සිරුරද මෙබඳු ස්වභාවය ඇත්තේය. මෙසේ වලසුලිය මේ ස්වභාවය නොයික්මෙයයි. මෙසේ නුවණින් තමන්ගේ ශරීරයේද ඒ හා සංසන්දනය කර බලනවා. මෙන්න මේ ආකාර තමයි ඊළඟ අවස්ථාව. නහර වලින් බැඳලා තිබුණ ඒ නහර වැල් දිරලා ගිහිල්ලා ඇට සැකිල්ලක් බවට පත් වෙලා සොහනක ඉතුරු වෙලා තියෙන ඇට සැකිල්ලක් දැක්කහම මේ ඇට සැකිල්ල පෙර කාලයක මගේ මේ ශරීරයේ වගේ ශරීරයක් නේද? මෙබඳුවන්නා මේ මගේ ශරීරයේ මතු කාලයක මේ ඇට සැකිල්ලේ ස්වභාවයෙන් පත් වෙලා යම් දවසක් එනවා නේද? යම් දවසක මරණය සිද්ධ වුණොත් මරණයෙන් පස්සේ මේ කය දිරලා මෙන්න මේ ආකාර දිලාගෙන ගිහිල්ලා ඇට සැකිල්ල පවණක් වේසෙන්ටත්පත් වෙනවා. එහෙම ශරීරයක් තමයි මම අද මේ දරාගෙන ඉන්නේ. හොඳ එකක් කියලා මොනවා ගන්නද? ඒ ස්වභාවය අත්හැරලා නැහැ. ඒ ධර්මතාවය ඉක්මවලා නැහැ. එනිසා ඒකාන්තයෙන්ම මට ওই ස්වභාවය උරුමයි. මෙන්න මේ ආකාරයෙන් සමාගී ශරීරයේ ඉදිරි අනාගතයේදී මෙන්න මෙහෙම තත්ත්වයටපත් වෙනවා කියලා නිතර සිහි කරන්න පටන් ගත්තා නම් ඇට සැකිල්ල දැකලා මෙහෙම හිතන්න පටන් ගත්තා නම් මෙන්න මේකට කියනවා නිවන් දැකීමට හේතු වෙන කායානුපස්සනා භාවනාවක් කියලා. දැන් මේ අද වෙනකොට ඇට සැකිලි තියෙනකන් කියනවා කර්මස්ථාන වඩන යෝගාවචරයන් වහන්සේලා වැඩ ඉන්න තැන් වල ඇට සැකිලි තනින්තර තියා තිනවා. ඒවා බලාගෙන භාවනා කරනවා. කොහොමද භාවනා කරන්නේ? අට්ටි කියලා ඇට සංඥාව අරගෙන අට්ටික සංඥාව කියලා එහෙම සිහි කර ඉන්නවා. කොහොම විදර්ශනාත්මක මාර්ගයේ මොකද්ද වැඩෙන්නේ? එහෙනම් ඒක වැහිලා නැද්දී භාවනාව? පොඩින් තේරුම් අරගන්න ඕනේ. ඒ භාවනාව වැහිලා තියෙන ආකාරය. එහෙනම් අපි කොහොමද කරන්නේ? කොහොමද කරගත යුත්තේ? බුදු පියාණන් වහන්සේ දේශනා කර ආකාරයෙන් තමන්ගේ කයට අනාගතයේදී මේ ටික සිද්ධ වෙනවා නේද කියලා තමන්ගේ කය පිළිබඳව මුල් කරලා සිහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මේ ඇට සැකිල්ල පෙර කාලයක මේ මගේ කය වාගේ පල තියෙන පුද්ගලයෙක් මේ වාගේ පුද්ගලයෙක් හැටියට පිළිච්ච මේ කයට සිද්ධ වෙච්ච දේ උරුමේ ධර්මතාවයේ මේක නේද? එහෙනම් ඒ වගේම මටත් මතු කාලයක මේ தත්ත්වයේ උරුමයි නේද? එහෙම උරුමකමක් තියෙනවා නම් මේ ඇට සැකිල්ල සත්වයේද? මේ ඇට සැකිල්ල පුද්ගලයෙක්ද? නෑ එහෙම එකක් නෙමෙයි. එහෙනම් ජීවයක්ද? සත්වයේද? ජීවියෙක් සත්වයෙක් නෙමෙයි. එහෙනම් මේ පඨවි ධාතුවේ සකස් වෙලා, කල කොටෙන් සකස් වෙලා තිබිච්ච කොහුල වාගේ මේ කයේ තියෙන කොටසේ මේ තියෙන්නේ දිගදිරා ගිහිල්ලා අන්තිමට දිගන තියෙන කොටස නේද? මේ ඇට සැකිල්ල හැටියට පේන්නේ. එහෙනම් ඒ සත්‍යය උරුම කරගෙන දිගකල වෙන ස්වභාවයක් ඇති එබඳු කයක් උරුම කරගෙන ඉන්න මම අද කවුරු වෙන්නද? කවුරු වෙලා එබඳු ආකාර සත්‍යයක් පෙන්වන්නද? එබඳු තත්ත්ව කාලාන්තරයක් දරාගෙන මම මෙහෙම කෙනෙක් කියලා කියන්නද? වැඩි කල් යන කාලයක් නෙමෙයි මේ ජීවිතයේ වයස බැලුවා අවුරුදු 30යි 40යි 50යි 60යි 70යි තව කවුරුද කීයද තියෙන්නේ මේ තත්ත්වයටපත් වෙන්න? එහෙනම් තව අවුරුදු 10ක් 15ක් ඇතුළතපත් වෙන්න පුළුවන් වැඩිම නත් හිටියොත්. එහෙම නැත්නම් අතරමඟ ජීවිතයේ වැළසුනොත් කොයි මොහොතෙද දන්නේ නැහැ. එහෙනම් මාසෙකින් ওই තත්ත්වයටපත් වෙන එකක් වෙන්නත් පුළුවන්. අවුරුද්දකින් ওই තත්ත්වයටපත් වෙන අකායක් වෙන්න පුළුවන් මේ තියෙන්නේ. අවුරුදු 2කින් 3කින් ඔය තත්ත්වයට පත් වෙන කයක් වෙන්නත් පුළුවන් මේ තියෙන්නේ. එහෙනම් ඔය ආකාරයෙන් සිහි කරන්න පටන් ගත්තාට පස්සේ මේ ස්වභාවය උරුම කරගෙන තියෙන මම ඒතර ඉඳගෙන මේ ස්වභාවයේ උරුමයේ ඉඳගෙන අර කවුරු වෙන්නද කවුරු වෙලා තිබන් තත්ත්වයකින් මම සතුටු වෙන්නද මෙන්න මේ ආකාරයෙන් බලනකොට අසාර ලෝකයේ අසාරත්වයේ පේන්න පටන් ගන්නවා. ඇටසැකිල්ලේ ස්වභාවය තේරුම් ගන්නවා. කොහොමද තවත් ක්‍රමයක් තියෙනවා. මේ ඇටසැකිල්ල දැකලා ගන්නවා අරගත්තාම ඒක මෙන්න මෙහෙම අපි ලෝ වැඩ සංග්‍රහයේ කවියකත් වෙන්නා තියෙනවා. මොකට දහම් අර්ථයක් එන්නේ. මස්ලි නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙස් ඒ සැපතෙහි ලොබ නොකරන්නේ දොස් නොපෙනේ නුමිත දුක්මයි වන්නේ. අර්ථය හොඳින් වටහා ගත්තා නම් හිතෙන්නේ ඔය ටිකයි. මස්ලි නැති මේ ඇට කෑල්ලක් ඉවට බල්ලොලෙව කනවා. හපහපා ඉන්නවා. ඔකේ බල පිළින එකක් නෙවෙයි ඒක. නමුත් බල්ලෝ හොර කනවා ඒ වගේ දුගඳට ආශා කර කර ඇට කටු දිහේ ඒක ළඟලනවා. ඇට කටු කාලා බල පිළින්නේ නැහැ. ඒ වගේ තමයි මේ පස්කම් සම්පත්තිය. පංචකාම සම්පත්තිය හරියට ඇට ගොඩක් වාගේ. කොහොමද එහෙම කියන්නේ? පස්යෙන් යනවා ආස්වාද විනිවිද යනවා. නමුත් කවදාවත් ඇතිවීමක් නැහැ. බඩ පිළිනා වාගේ සැනසීමක් නැහැ. දැන් මේ පස්කම් සම්පත්තියේ වින්දා දැන් ඉතින් ඇති. ඇතිපලන් වින්දා. මීට වඩා මට විනිවිද දෙයක් නැහැ පූර්ණයි. මේ જાති එකක් නම් කවදාවත් කාටවත් කියන්න බෑ. තව තවත් අසහනයට පත් කර කර ඇට ගොඩක් පසුපස යනවා වාගේ ඒ හිස්වන්නා වූ පංචකාමයන් පස්සේ ලෝක සත්‍යය යනවා. මේ ඇට සැකිලි උපමා කරගෙන අපි මේ සම්පත්තිය නෙමෙයි ස්වභාවය මෙහෙම දකින්න පුරුදු වෙන්නත් ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දකිනකොට තමයි විදර්ශනා නුවණ වැඩෙන්නේ. හරි ආකාරව ලෝකේ අසාරත්වයේ දකින්න පටන් ගන්නෙ. අසාරවන්නා ලෝකයක් තුළ මොන සැනසුමක් ලබන්නද? ලබලා මොනවට සතුටු වෙන්නද? ලැබුණා කියලා හිතන සැලසුමක් ලබන්නද? මුලාවට හැවටෙනවා පමණයි. මෙන්න මේ ටික හරියාකාරව තේරුම් ගත්තා නම් ඒ තේරුම්ගේ දවසට මොකද වෙන්නේ? අසාරවන්නා ලෝකේ යම් චන්දරාගින් පංචකාමයට බැඳීමක් තිබුණා නම් ක්‍රමක්‍රමයෙන් පංචකාමයේ තිබුණ බැඳීම සංසිඳී යනවා. එහෙනම් මොකද වෙන්නේ? ඇලීමයි ගැටීමයි සංසිඳී යන්තයන්ට මොකද වෙන්නේ? චිත්ත සමාධිය බලවත් වෙනවා. අන්න සමාධි හිතක් ලැබෙන හැටි. ඒ බඳු ආකාරයෙන් සමාධි හිතක් ලබන්න ඕනේ. එහෙනම් හිත එක්තැන් කරනවා කිව්වට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? හිත ලෝභයට, ද්වේෂයට, මෝහයට වැටෙන පැත්තක් නැත්නම් මනසින් අරගෙන ඒකයි කියලා සුද්ධ කරගන්නට, පිරිසිදු මානසිකත්වය පුදා කරගන්නට. අන්න ඒකයි සමාධිය. අන්නේ ආකාර සමාධිය තේරුම් අරගෙන පිරිසිදු සමාධියක් උදා කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. අන්නේ සමාධිය උදා කරගන්න අපි ඇටසැකිල්ලක් මුල් කරගෙන මේ ශාරීරියේ ස්වභාවය මෙසේ සංසන්දනය කරලා බලන්න ඕනේ. එහෙනම් මගේ හිතවතුන් කියලා ඉන්නවා. මම ප්‍රිය කරන අය ඉන්නවා. ඒ ආගේ ශරීර මොනවද? ඒකේ තියෙන තොම ඇට සැකිල්ලක්. ඒ ඇට සැකිල්ල තියෙන ශරීරයේ සදාතනිකද? නෑ ඒකත් ඒ වගේ මැරිලා යනවා. මැරිලා ගිය දවස කවද්ද? කොයි මොහොතේ මැරෙයිද දන්නේ නෑ. මැරුණොත් වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා ඔය ඇට සැකිල්ලේ තත්ත්වෙටපත් වෙනවා. එහෙනම් ඒ බඳු වන්නාව ඇට සැකිලි බවටපත් වෙන ශරීර නේද? මේ පොඩ්ඩියුන්ට තියෙන්නේ, මේ පොඩි දරුවන්ට තියෙන්නේ, මේ ලොකු අයට තියෙන්නේ, තරුණයාට සමීරට තියෙන්නේ. මේ වගේ වැඩි හිටි කෙනාට තියෙන්නේ, මහලු කෙනාට තියෙන්නේ, ජීවත් වෙලා ඉන්න කෙනාට තියෙන්නේ. ඒ යම් මොහොතක මැරිලා යනවද? හුස්මක් උඩටගෙන පහතරන්නේ ඉස්සෙල්ලා මැරෙයිද කියලා කියන්න බැරි ජීවිතයක්. ඒ වගේම මොහොතක් යනකොට කෑමක් කාලා එක බත් පිලක් අරගෙන අනලා ගිලිතරන් කාලයක් එතේ පවතී කියලා කියන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි. ගමනක් යනවා, පයක් උස්සලා පයක් ඉදිරියට තියෙනකන් පවතී කියලා හිතන් විශ්වාස කරන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි ලෝක සත්වෙින්ද තියෙන්නේ. ඒ බඳු වන්නාව ස්වභාවයක් ඇති ලෝක සත්‍යයෝ මොහොතක් ඉඳගෙන මනෝ රාජ්‍යයේ ඉඳලා මහා වටිනා ලෝකයක් මවාගෙන හදන්න ගොඩනගන්න කල්පනා කරනවා. ඒ මොහොතක් කල්පනා කරන මොහොතක්වත් කල්පනා කරන මොහොතේ තිබෙනා වූ අවස්ථාව ඉක්මයන්ද ඉස්සෙල්ලා මැරිලා වෙනසිලා යන්න පුළුවන් ස්වභාවයක් ඇති කයක් අරගෙන නේද මේවා කල්පනා කර කර ඒ කයකින් පෝෂණය වෙන්න හදන්නේ. මෙන්න මේ ආකාරයෙන් සිහි කරනකොට පේනවා මේ සියලුම සිටිවි අසාරයි. මේ වගේ හිත හිතාන්නේ පංචකාමයන් ඇතුළු කරගෙන මේ කයක් පවත්වාගෙන මේ කයකින් කරන්න යන වැඩ පිළිවෙල ගැන හිතනවාද? මේවා අසාර සිතුවිලි මිසක්, අසාර ක්‍රියා කතා මිසක් මේන් එහා දෙයක් මේක ගන්න දෙයක් නැහැ. එහෙනම් මොනවා කරන්නද? උපන් දිනා මැරෙනකන් ඉන්නතුරු යමක් කළ යුතුද? ඒ ජීවිතේ පැවැත්මට යමක් කරන්න ඕන නම් ඒ හේතුවෙන් කරනවා මිසක් ඒවා හොඳ නිසා කරනවා නෙමෙයි, හොඳ වටිනා දෙයක් නිසා කරනවා නෙමෙයි කියලා ගත්තහන් චන්දරාගයෙන් තොර වෙලා Tamanට අවශ්‍ය කටයුතු කරන්න පුරුදු වෙනවා. අන්න එහෙම පුරුදු වුණා නම් මොකද වෙන්නේ? කාර්යය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා හිතපු සිටිවිලි දහස් ගාණක් අත්හැරිලා ගිහිල්ලා ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය අත්‍යවශ්‍ය කාරණයක් ඇතනම් ඒ සඳහා කළ යුතු හරවත් පද්ධතියක් ඇතනම් ජීවිතේ පවතිනතුරු කළ යුතු කොටසක් ඇතනම් අන්න ඒ ටික පමනක් කරන්න කාලය ඉතුරු වෙනවා, මනස ඉඩ වෙනවා. අන්නේ බඳු අවස්ථාව තුළ යථාභෝධයට හේතුවෙන් ධර්ම සංකල්පනාවන් මතු කරලා මනස ඉඩ ගන්නවා. අන්නේ අවස්ථාව නිදහස්. මෙන්න මේ නිදහස් අවස්ථාව උදා කරගෙන ලෝකයේ අසාරත්වයේ මේ ආකාරයට තේරුම් ගන්න පුළුවන් වුණා නම් මෙන්න මේ භාවනාවේ ප්‍රතිඵලය ඔය ආකාරයෙන් උදා කරගන්න පුළුවන්. එහෙනම් අපි හැමදාම ඇටසැකිලි දකින්න හම්බෙන්නේ නැහැ. එක දවසක් හෝ දැක්කා නම් මේ සංඥාව තේරුම් ගත්තා නම් අපිට ඒ ටිකෙන් මතක් කරලා ගන්න පුළුවන් අනාගතයේ කවදා හරි මේකයි මෙහෙම ඇටසැකිල්ලක් වෙනවා. මම යම් දවසක ඇටසැකිල්ලක් දැකලා තියෙනවා නම් ඒ ඇටසැකිල්ල හා සමානව කවදා හරි මේකයිපත් වෙනවා ඒක මට පේනවා. මෙන්න මේ ආකාරයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මෙහෙම දකින්න මොකද වෙන්නේ? අසාරවන්නා ලෝක ස්වභාවය තේරුම් අරගෙන නිවන් අවබෝධ කරගන්න හිත වෙන මාර්ගයේ පෑදෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එබඳු වන්නා වූ ආකාරයෙන් තවත් මේ අවස්ථාව බලන හැටි උනජ පරම් බික්කවේ බික්කු තේයතාපි පස්සේය ශරීරං දිවතිකාය චත්තිතං අට්ටි කාණී හේතානි අංක වන්නූපනීහානි තෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති. මොකද්ද මේ පෙන්වන්නේ? මහන්නේ මහානෙම සංගීලිය බඳු සුදු බැහැ ඇති ඇට ගොඩක්ම වූ සෝනෙහි ගමන ලද තිරුලක් යම්කේ දකින්නේද මාගේ මේ තිරුලද එසේම ඇටසරක් වෙනවාමයි. එහෙනම් එබඳු වන්නා වූ ස්වභාවයෙන් වනසුළු ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. මේ ආකාරයෙන් ඇට ගොඩක් වුණ ඇටසරක් වුණ ඒ ශාරීරියේ ස්වභාවයේ සමාගයේ ශාරීරිය පිළිබඳව සංසන්දනය කරලා බලනවා. මෙන්න මේ ආකාරයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ අපි. එහෙනම් මොකද වෙන්නේ? ඇටසැකිල්ලක් වශයෙන් සෝනේ තිබුණා නම් ඒක ඇටසැකිල්ලක් වශයෙන්ම පවතින්නේ නැහැ. මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ ඇට ටික කැඩිලා බිඳිලා ගැලවිලා ගිහිල්ලා තනින් තන ගොඩ ගැහිලා ඇට ගොඩක් බවට පත් වෙලා පේනවා. බිමට සමතලා වෙලා බිමට හේතු වෙලා පපු ඇට ඉල ඇට පිම්බිලා නැහැ. ඒවා ගැලවිලා බිම හැලිලා අතපය වල පෑලි හැලිලා මේවා තනින් තන තියෙන ඇට පැසක් විතර දකින්න හම්බ වෙන්නේ. එහෙම අවස්ථාවක් දකින්නවා. අන්නේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මගේ ශරීරයත් යම් දවසක මේ ඇට සැකිල්ලක් බවට දිරලා ගිහිල්ලා ඇට සැකිල්ලක් දිර කරමින් ආරම්භ වෙලා හන්දිපත් වලින් ගැලවිලා තනින් තන වැටිලා මෙහෙම පොළොවට සමතලා වෙලා එකන් විසිලා පේනවා. එහෙනම් එහෙම එකක් වෙනවා නේද? එහෙම ශරීරයක් නේද මම මේ දරාගෙන සිටින්නේ කියලා. අන්න තමන්ගේ ශාරීරිය පිළිබඳව විශේෂ බලන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේ ස්වභාවය ඉක්මවලා නැහැ. මේ ධර්මතාවය ඉක්මවලා නැහැ. එහෙනම් මම එබඳු ස්වභාවයක් ඇතුළයි මේ ජීවත් වෙන්නේ. එබඳු ජීවිතයක් ගත කරන මට මේ ලෝකේ මොනවා ලබන්නද? මොනවා ලබාගෙන සැනසෙන්නද? මිල මුදල් ලැබුවට, දීපොළ ලැබුවට, මේ දොර හදාගත්තට, සත්ත්ව දානාන්තර ලැබුවට අනාගත ස්වභාවය ඒකාන්තයෙන් මේ තත්ත්වයයි. එහෙනම් මේ தත්ත්වෙ වෙන්නේ කවද්ද කියලා බැලුවා නම් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මාසයක් තුල මේ தත්ත්වෙටපත් වෙන්න බෑ කියලා. ඇයි? අද මේ මොහොතේදී මරුණොත් මොකද වෙන්නේ? ඇටසැකිල්ලගේ මලවිනිය ගිහින් දැම්ම නම් ওই විදිහට කුණු වෙලා දිරලා ගිහිල්ලා ඇට ටික විසිරලා යන මාසයක් තුලක් පුළුවන්. එහෙනම් දෙකක් තුලක් පුළුවන්. දෙවිත විහා මාසේ මරණ නම් ඒත් පුළුවන්. අවුරුද්දකින් මරණ නම් ඊළඟ උදේන ටික වෙලා අවුරුදු දෙකකින් මරණ නම් ඒ ටික වෙලා නොමැරී කියන්න පුළුවන් කමක් කෙනෙකුට නැහැ. අන්තිම ජීවත් වෙලා හිටියත් අවුරුදු 25 30ක් ඇතුළත ওই කාලේ ගෙවිලා ඉවරයි. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? ඒකාන්තයෙන්ම ඒ සුහරක දැම්මනම් ඇට හැකිල සිද්ධ වෙන්නේ ওই ආකාරයටයි විතිලා ගිහිල්ලා දිරකර වෙලා. මෙන්න මෙහෙම දකින්න පටන් ගන්නවා. එහෙනම් මනු විතරක් නෙමෙයි මේ අන්නේ සත්‍යය තොහොමයි. ඒ වගේම යම් කිසි ගස්කොළන් ආලියක් ඇත්නම් ඒවත් මේ ඇට හැකිල දිරනවා වාගේ යම් දවසක මැරිලා අදා හැරිලා කෝල් බැහැලා කෝල් දිරලා කෝල් කැඩිලා යන්නේ මෙහෙම නේද කියලා මේ බාහිර ලෝකේ පැත්තත් ඔහොම දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මට වටිනවයි කියලා ගන්න බාහිර ලෝකේ සජීවී අජීවී කිසිම වස්තුවක් නැහැ. මම කියලා මේ ගන්න ශාරීරිය තුල තියෙන මේ සජීවී ස්වභාවය තියෙන මේ ශාරීරිය තුල මම කියලා ගන්න වටිනා දෙයක් නැහැ. මගේ කරගන්න වටිනා දෙයක් නැහැ කියලා දැක්කහම එහෙනම් ආත්ම කරන්නේ මොනවද? ආත්මාදී වශයෙන් හරයක් තියෙනවා කියන්නේ මොනවද? මේවා අසාරයි. මෙන්න මේ ආකාරයෙන් අසාර ධර්මයේ දකින්න පටන් ගන්නවා. අසාර ධර්මයේ තේරුම් ගත්තාම කොහොමද සිද්ධ වෙන්නේ? අසාර වන්නා ලෝකේ සාරත්වයක් නැති ලෝකේ මම මොනවා අල්ලන්නද? මොනවා හොඳයි කියන්නද? මොනවා පවත්තන්නද? මේ පැවැත්මේ මගේ හිත බැඳලා තියන වටිනා එකක් නෑ නේද කියලා දකිනකොට ලෝකය හා බැඳුණු චිත්ත ස්වභාවය ඉක්ම යනවා. අත්තරින් වැලී මිදී ගියා. මොකද්ද වුනේ? සාන්ත සත්‍යයටපත් වුණා. නිවන් සුවයටපත් වුණා. එහෙනම් මේ නිවන් සුවයටපත් වුණ හිත එබඳු වන්නා ලෝක පැවැත්ම සංඛාර ගොඩනගෙන මානසිකත්වයෙන් තොරයි. ඒ නිසා මොකද වෙන්නේ? සංඛාර නිරෝධ වෙනවා. සංඛාර නිරෝධ වුණා නම් විඥාන නිරෝධයි. නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව යාති ඔක්කොම නිරෝධයි. එහෙනම් මතු ජරා මරණ ශෝක පරිදේවයන්ට හේතුකාරක වන මානසිකත්වයේ නිරෝධ වුණා නම් අන්න ඒ නිසා එබඳු වන්නා වූ මතු දිරකර වෙන්නා වූ කයක් ලබන්නේ හේතුවෙන් ඔහු නිදහස් වෙනවා. අන්න එතෙන් නිදහස් වුණා නම් නිවන් සුවය ලබන්නා වූ උත්තරීතර නිදහස ලබන්නේ හේතු වාසනාවන්තයෙක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාව ගැන. ඒ වාගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නැවතත් ඒ ආකාරයෙන්ම මේ ශරීරය ගැන බලන්න. පුණජ පරං බික්ඛු තේයතාපි පස්සේය ශරීරං දිවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි කුංජිකාසානි තේරෝ වස්තිකානි So imameva kayang upasangharati ayampiko kayo evan dhammo evan bhavi etan anaditoti dan bendena makata vela tiyenne me vidiyata kiyenawa mahanni mahanatema sohanaka damana lada avuruddak ikma giye tana gola gasunu atanasak o sinula lakinawa nan anne wage dakala mage me kayat bebandu swabhawayen yuktai mese wanasuluwi me swabawi ikmola naha kiyala tamange kayat e amuthiyene tanin tan vidilla giye e atagola ha samanawa sansandane karala balanawa menne me aakarayan balanne peratheemai me aakariye me kaye swabawi dakinota komadda siddha wenne watina deyak naha me loke ata tikak dirala yanawa kali katla yanawa ehema swabawiyak attawa me kayak nida matat tiyenne anne loka satyayarak tiyenne ලෝකේ හටගත්ත හැම දෙයක්ම දිර පෙරවිලා කෝල් දිරලා කෑලි කැට යන්නේ කොහොම නේද මේ වගේ හටගන්න ලෝකයේ ඇතුළ මොනවා පවත්තන්නද පවතින දෙයක් කොහෙද තියෙන්නේ අසාර ලෝකයේ තුල මේ ස්වභාවය මේකයි එහෙම ස්වභාවයක් ඇත්තා ලෝකයක යමක් මම කරන්න මගේ කරන්න මගේ ආත්මය කරන්න හිතනවා නම් ඒක මුලාවක් පමණයි ඇත්තක් නෙමෙයි කියලා මෙන්න මෙහෙම දකිනකොට හිත මිදී යනවා ඒ වෑතින සම්බන්ධතාවයෙන් මිදී ගියා නම් ඒ වස්තුන්ට තිබෙන චන්දරාගයෙන් නිදහස් වුණා නම් ඒ හිත තුල මොකද වෙන්නේ ආගක්ෂය වෙනවා දේශක්ෂය වෙනවා මොහක්ෂය වෙන්න පටන් ගන්නවා මෙන්න මේ ක්‍රමයේ තුලින් ආගක්ෂය වුණා නම් ඒ නිවනයි දේශක්ෂය වුණා නම් නිවනයි මොහක්ෂය වුණා නම් නිවනයි යම්තරමක්ෂය වුණා නම් ඒ වැඩිම නිවන් මගයි පොඩින් තේරුම් අරගන්න ඕනේ මේ ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්නත් මෙතේ සංසන්දනය කරලා මේ ක්‍රමයේ බලන්න ඊට පස්සේ ඉන්පසු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නවවැනි අවස්ථාවට සිද්ධ වෙන දේ මොකද මේ පෙන්වන්නේ Kulita param bhikkave bhikkhu seyatapi passeya sarirang sivatika chattisang attikani putini sunnaka jatani so imameva kayang upasangharati ayampiko kayo evan dhammo evan bhavi etan anatitoti menne ඊළඟ දකින්න එකක් මොකද්ද කියන්නේ මේ විදිහට මේ ශරීරය පිළිබඳව බලනවා මේ ශරීරය ඒ සෝහනක දාලා හිටන් එහෙම කුණු වෙලා ඒ ඇට කෑලි කැඩිලා සුළුසුළු බවටපත් වෙනවා සහල් කෑලි වාගේ ඒ වගේ තත්ත්වයටපත් වෙලා මොකද වෙන්නේ මෙන්න මෙහෙම සිරුරක් දැකලා මගේ මේ ශරීරයත් ඒකාන්තයේ මේ ස්වභාවයෙන් යුක්තයි මෙසේ වනසුලි මේ ස්වභාවය ඉක්මවලා නැහැ ඒ බඳු වන්නා මේ ඇට කෑලි සුළුසුළු වෙලා මේ ආකාරයේ දිරකර වෙලා යන හැටි දැකලා මගේ ශරීරය කියලා යමක් ඉතුරු වෙන්නේ නැහැ මෙහෙම සුළු වෙලා දිරලා ගිහිලා කැඩිලා යනවා එබඳු ස්වභාවයක් ඇත්තාම මේ ශරීරයේ මොනවා ලබා ගන්නටද මොන හරියක් ගන්නටද එකම දෙයක්වත් පවතිනවායි කියලා ඉතුරු වෙන දෙයක් මේ ශරීරය තුල නෑ නේද තිබුණා වූ සද කොටසවන ඇට ටික දස් ටික ඒවා ඔක්කොම දිරකල වෙලා සුළු සහල් වාගේ දිරලා කෑලි කැඩිලා ගිහිල්ලා ඒ කෑලි ටිකත් පේන්නේ නැතිව දිරලා ගියාට පස්සේ කොහොම ශරීරයක් ගැතිමුණු බඩ ලකුණක්වත් එහෙනම් මේ දිරන්නේ නැති කැඩෙන්නේ නැති පවතින එකම දෙයක්වත් මේ ශරීර කුඩුව තුල නැහැ එහෙනම් මේ ශරීර කුඩුව තුළ තියෙන මොනවද? හටගත්තනම් වැහැරිලා ගිහිල්ලා, ඒ වගේම කුණු වෙලා දිරලා ගිහිල්ලා, පොඩ්ඩක්වත් තේින්න විද්‍යාමානෙන් ඉතුරු වෙන්නේ නැතුව, දිරකඩ වෙලා වැලිලා කෙලවර වෙනදී මිසක් පවතින දෙයක් එකක්වත් ඇත්තේ නැහැ. එහෙනම් මේ බඳු වන්නාව ශරීරය තුළ ඉඳගෙන මම මොනවා පවත්තන්ටද, මොන පවතින දෙයක් හා සම්බන්ධ වෙන්නටද, මොන ප්‍රයත්නක් අගය කරන්නද කියලා මෙන්න මෙහෙම දකින්නකොට කය පිළිබඳව අංශු මාත්‍රේ හෝ බැඳීමක් හැදීමක් තිබුණා නම් ඒ තත්ත්වයේ ඒකාන්තයේ ඉක්ම යනවා. ඒ ධර්මතාවය ඉක්මවන්න බැරි බව දැනගත්තා නම් ඒ ධර්මතාවය ඉක්මවන්න ගන්න මුලා මානසිකත්වයේ මුලා උත්සාහයත් ඇති යනවා. එහෙනම් කය පිළිබඳ තියෙන බලාපොරොත්තු කෙලවර වුණා නම් ඒ කයත් එක්ක සම්බන්ධ වෙලා පංචකාම වස්තුන් පිළිබඳ බැඳී හැදීමේ තියෙන බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ අසාර දෙයක් මිසක් කොහොම සාරවත් වෙන්නේ ඒක දකින්න පටන් ගන්නවා. ගහක් අසාර නම් ගහේ හේවණල්ල සාරවත් වෙන්නේ කොහොමද? ගහක් පවතින්නේ නැත්නම් හේවණල්ල පවතිනවද? එහෙනම් අපි යම් පංචකාමයක් ඇසුරු කරන්න ගියේ මේ අසාර වස්තුන් ඇසුරෙන් නම් අසාර දේ වැහිලා යනකොට එහි ඡායාව වගේ මතුවෙච්ච ඒ කාම සංකල්පනා ඒ වගේම කාම අදහස් කාම වේදනා කොහොමද පවතින්නේ ඒවත් අසාර මිසක් සාරත්වයක් ඔය දෙක දකින්නකොට ගතේ ස්වභාවයේ මුළු කරගෙන එයින් ගොඩ නැගින්නා හිතේ ස්වභාවය දකින්න පටන් ගන්නවා එහෙනම් ගතත් අසාරයි හිතත් අසාරයි ගතයි හිතයි දෙකම අසාර නම් සාරත්වයක් කොයින්ද ගතේ හිතේ තොර ලෝකයක් කොයින්ද එහෙනම් ගතයි හිතයි දෙක යම් තැනක ගෙබඳු ආකාරයෙන් හෝ පහළ වුණා නම් ලෝකේ එතන ගතයි හිතයි දෙක යම් තැනක පහළ වෙන්න විදිහ හේතුව නැති වුණා නම් ලෝකයෙන් කෙලවරයි ලෝකේ ඉවරයි එහෙනම් ගත හිත කියලා පහළුනේ මොකද්ද මුලාවේ අසහනීය ප්‍රතිඵලයක් එහෙනම් දුකක මුලක් එවන්දු දෙයක් පහළ වුණා මිස පැනසුමක් පහළ වුණේ නැහැ කියලා මෙන්න මේ විදිහට දකින්න පටන් ගත්තාම මොකද්ද සිද්ධ වෙන්නේ ලෝකයේ පිළිබඳ තියෙන චන්දරාගයෙන් මිදෙනවා චන්දරාගයෙන් මිදී ගිය මානසිකත්වයේ තව ලෝකයක ඇලීමට හේතු වෙන සංකාර හා සම්බන්ධ නැහැ විසංකාරයි විසංකාර ගතං චිත්තං සංහානං කය මජ්ජගා කියනා වූ ආකාරයෙන් මේ සංඛාරයන් හා සම්බන්ධී විගුණ මේ ප්‍රබාසය චිත්ත ස්වභාවයේ මතු ඇලීමට හේතුවක් නැති සත්‍යයටපත් වෙනවා එහෙනම් කර්ම විපාකයක් වශයෙන් පෙර කරන ලද කර්මයන්ගේ විපාක වශයෙන් පහළ වෙන මේ කයත් ඒ වගේම වස්තු රූපයක් මුල් කරගෙන හිත හට ගැනීමට උදේ මන ඉන්ද්‍රියත් ඒකේ තිබෙනා වූ ආයත කෙවිලා ගිහිල්ලා කෙලවර වෙලාට නැවතත් ගොඩ නැගීමට හේතු වන්නා වූ සංඛාර නිර්මාණය නැති නිසා සංඛාරයෙන් නිරෝධයි. සංඛාරයෙන් නිරෝධ වුණා නම් මොකද වෙන්නේ? විඥානයක් මතු බලාපොරොත්තුවක් අවිද්‍යාව සාහකත්වව ගොඩ නැගුණා නම් මතු පැවැත්මට හේතු වෙන විදිහේ විඥානය පහළ වෙන්න තිබුණා නම් ඒ අරිහත් ඵලයත් සමග නිරෝධ වේලා ගියා. එහෙනම් නැවත වාරයක් විඥාන නිරෝධ නම් නාම රූපය බැහැගන්නේ කොහාටද? දවත් අදහස් බැහැගන්නේ කොහාටද? වටිනවා කියන අදහසක් බැහැගන්න දෙයක් නැහැ. එහෙනම් නාම රූපත් නිරෝධයි. එහෙනම් අසකන දිවනාසී ශාරීරියේ මලයාවක් යන්තරකින් හටගත්තද? අතුරු කරාද? අතුරට හේතු වෙන නිරෝධ වුණා නම් ඉන්ද්‍රිය තියෙනවා බැරෙනකම් ආයතන වශයෙන්පත් වෙන ආයතන ස්වභාවයෙන් නිරෝධයි. එහෙනම් මොකද වෙන්නේ? ඒ බඳු වන්නා වූ මුලා ස්පර්ශයක් අරගෙන හතුරු වෙන බලාපොරොත්තු වෙනවද? ඒ සඳහා තියෙන උත්සාහය වීර්ය නිරෝධ නම් ස්පර්ශයක් නිරෝධයි. එහෙනම් මේ ස්පර්ශයක් නිසා හටගන්නා යම් බින්දනයක් වේදනාවක් තිබුණා නම් ඒ රෝග සම්බන්ධයෙන් තිබෙනා වූ ලෝකාස්වාද වේදනාවක් තිබුණා නම් ඒ වේදනාවෙන් නිදහස්. එහෙනම් ඒ වේදනාව හා සම්බන්ධ වෙනා වේදනා නිරෝධයි. එහෙමනම් තණ්හාවෙන් ඇලීමට හේතුවක් තිබුණා නම් අවිද්‍යාව දුරු වෙලා යථාභූතයෙන් දැකලා අල්ලන්න වටිනාදියක් ලෝකේ නැහැ කියලා. එහෙනම් මොකද වෙන්නේ? අනේ ස්ථානයේ තණ්හාවෙන් බැඳෙන හේතුවක් නැහැ, තණ්හා නිරෝධයි. එහෙනම් ඇලෙන්න හේතුවක් නැහැ, තණ්හා නිරෝධයි. එහෙනම් මොනවට බැඳෙන්නේද? ලෝකේ හා තිබුණ යම් බන්ධනයක් තිබුණා නම් ඇත පිළිබඳ, රූපේ පිළිබඳ, කන පිළිබඳ, ශබ්දේ පිළිබඳ, නාසයේ පිළිබඳ, ගන්ධයේ පිළිබඳ, දිව පිළිබඳව, රස පිළිබඳව, කය පිළිබඳව, පොට්ටබ්බයන් පිළිබඳව, මන පිළිබඳ ධර්මයන් පිළිබඳ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තු සම්බන්ධයේ ඉවරුණා නම් මතුමතුත් මේවා පැවැත්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. අසාරවන්නාව පැවැත්ව සිටි මේ තුලයි. අසාර පැවැත්මට අයිතිවන්නාව ලෝකයේ උත්තරයි. ලෝකයේ තියෙනා වූ යම් තරමක් තිබුණා ලෝකයේ චන්දරාගී තිබුණා නම් ඒ සියලු ලෝකයේ චන්දරාගී ඉවර නම් ලෝකේ හා සම්බන්ධී කෙලවරයි. එහෙනම් මේ අන්තිම ජීවිතයේ අවසානයේ මතුපතක් නිරුණා සත්‍ය කෙලවර නම් නැවතත් අසක් හටගන්න තිබුණු හේතුව නැති නිසා කනක් දිවක් නාසයක් කයක් මේ මලක් හටගන්න හේතුව තිබුණා හේතුව නැති නිසා උපසත්ත ගන්නවා විස්පස්සාසුරේ හේතුවක් නැති හේතුව නැති නිසා ලෝකේ පැවැත්ම ලෝකේ හා සම්බන්ධී පැවැත්මකුත් ඒ වාගේ ඉපදීමට හේතු වෙනා මූල ධර්මයක් වශයෙන් තිබුණ දෙයක්වත් නැහැ. මේ සියල්ලෙන් වෙන් වුණාද? එසේ වෙන් වීම නිසා ලෝකයෙන් ඊතර වාරටපත් වුණා, ලෝකෝත්තරත්වයටපත් වුණා කියනවා. එහෙනම් ඊතෙන්ටපත් වුණා නම් මතු ලෝකයත්මක් නැත්තා වූ අරිහත්ත්වයේ අන්තිම කෙලවර අවසානයේ පිරිනිවන් පානා මොහොතක් ඇද්ද? අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පසුව තවදුරටත් පුළුවන්කමක් නැහැ මේ සත්‍ය අවබෝධය ලබන්නට. ඉතින් මේ සාන්තිය යථාභූතයෙන් දැනගෙන මේ උත්තරීතර භාවනාව මෙහෙදී කළා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සැනසීත්වා, සෑම කෙනෙකුට යහපතක් වේවා. සිතාවතා ධම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං sabbhi deva anumodantu sabbhi bhuta anumodantu sabbhi satta anumodantu sabba sampatti siddhiya sunata dhareta charata dhamme ahanna daranna dharmeye hesirenna